අදත්තව පිළිගන්නව සිග්නල්ස් පොෂන් නැත්තම් සම්සුන් චැනල් එකේ ඉන්නකොට මම මේ වීඩියෝ එකක් තින ඔයගොල්ලෝ ගොඩ දෙනට තියෙන ප්‍රශ්නයක් WhatsApp එකෙන් ඔයගොල්ලන්ට කවහරි දාන ෆොටෝස් වීඩියෝස් ඔයගොල්ලන්ගේ ෆෝන් එකට නැත්තම් ඔයගොල්ලන්ගේ ගැලරි එකට ඔටෝ සේව් වෙනවා. ඒතකොට ඔයගොල්ලන්ගේ ඩේටා ගොඩක් යනවා. ගොඩ දෙන මෙන් අහලා තිබ්බේ ඒක මම නවත්ත ගන්න පුරවන්ද? සෙටින් සිනමක් කර හදන්න පුරවන්ද කියලා. ඉතින් මම අද වීඩියෝ ඔයගොල්ලන්ට කියක් තින්න එක හදා ගන්න හැටි ඔයගොල්ලෝ ලොකු group එකකින් නෝ ඔයගොල්ලන්ට ෆොටෝස් වීඩියෝස් බර ගොඩක් එනවා. ඒතකොට ඒවට ඔයගොල්ලන්ගේ ඩේටා නිකම්ම කැපෙනේ වගේම ඔයගොල්ලන්ගේ ස්ටෝරේජ් හැ වෙනවා. ඒ වගේම ඔයගොල්ලෝගේ ගැලරි එකෙන් එක ඩිලීට් කරත් ඔයගොල්ලන්ගේ WhatsApp එකේ messages වල එක හිටිනවා. ඒ වගේම ඔයගොල්ලන්ගේ WhatsApp එකෙන් ඩිලීට් කරත් ඔයගොල්ලන්ගේ ගැලරි එක හිටිනවා. එමෙසේ ඔයගොල්ලන්ට දෙකෙන්ම ඩිලීට් කරන්න නම් ඒක ඔයගොල්ලන්ට ඒක කරදරයක්. එමෙසේ ඔයගොල්ලන්ට ඒක විසඳ ගන්න පුළුවන් ක්‍රමෙ මම මේ අද වීඩියෝ එකෙන් ගෙනල්ලා තින්නේ. එහෙනම් වැඩි කතා නොකර අපි යමු වීඩියෝ එකට. අපිට පුළුවන් මේ විදිහට WhatsApp app එක open කරගන්න. WhatsApp app එක open කරගත්තට පස්සේ ඔයගොල්ලන්ට පේන ඇති මේ එතන කොනේ උඩ තියෙන ඩොට් තුනක් මේ විදිහට ඩොට් තුන ක්ලික් කරගත්තට පස්සේ ඔයගොල්ලන්ට පේනවා මේ විදිහට බලා ගන්න පුළුවන් ඔයගොල්ලන්ට new group එක විදිහට බලා ගද්දී වන් පල්ලෙහෙන් සඳහන් කරලා තියෙනවා settings කියලා. ඒක ක්ලික් කරන් settings කියන එක settings ක්ලික් කරගත්තට පස්සේ ඔයගොල්ලන්ට පේනවා මෙතන පල්ලෙහ තියෙනවා data and storage use කියලා. ඒක ක්ලික් කරන්න ඊට පස්සේ ඔයගොල්ලන්ට පේනවා ඇති මෙන්න මෙතන තියෙනවා media auto download කියලා. When using mobile data කියන්නේ ඔයගොල්ලෝ ෆෝන් එකේ mobile data use කරන වෙලාවට ඔයගොල්ලන්ට කවුරු හරි photos හරි videos හරි එවුවොත් ඔයගොල්ලන්ට photos ද videos ද ඔක්කොම save වෙන්න ඕනේ ඔයගොල්ලන්ගේ gallery එකට එවන ඒවා කියලා ඔයගොල්ලන්ට දෙන්න පුළුවන්. කැමතින photos උත් අයින් කරන්න පුළුවන්. ඔය විදිහට අයින් කරන්න පුළුවන්. කැමතින මේ ඔක්කොම දා ගන්න පුළුවන්. මම නම් මේකට දා ගන්න photos විතරයි mobile data වලින් දාන්නේ. ඊට පස්සේ ඔයගොල්ලන්ට අහනවා ඊට පස්සේ when connect to wifi කියලා. ඒකත් ඔයගොල්ලන්ට පුළුවන් videos උත් ඔට ඩවුන්ලෝඩ් වෙන්න ඕනේ නැත්නම් ඔයගොල්ලන්ගේ පර්මිෂන් අරගෙනද ඩවුන්ලෝඩ් වෙන්න ඕනේ කියලා දෙන්න. ඒක නම් අපිට Wi-Fi එකකට ඔඩියෝ ටික ඔක්කොම දෙන්න පුළුවන්. ඔයගොල්ලන්ගේ කැමැත්ත ඔයගොල්ලන්ට කැමති විදිහට මේක දාලා ඕකේ කරන්න පුළුවන්. ඔයගොල්ලෝ මේ විදිහට ඔයගොල්ලන්ගේ WhatsApp පාවිච්චි කරද්දී ඔයගොල්ලන්ට කවුරු ෆොටෝ එකක් එවුවොත් ඒක ඔයගොල්ලන්ගේ ෆෝන් එකට නැත්නම් ඔයගොල්ලන්ගේ ගැලරි එකට ඔට ඩවුන්ලෝඩ් වෙන්නේ නැහැ. ඔයගොල්ලන්ට කැමති නම් ඒ මැසේජ් එකට ගිහිල්ලා ක්ලික් කරලා ඉවර තමයි ඩවුන්ලෝඩ් කරගන්න වෙන්නේ. ඔයගොල්ලෝ මොකද හිතන්නේ මේ වීඩියෝ කියන්නේ? පල්ලෙන් කමෙන්ට් කරන්න. ඒ වගේම ඔයගොල්ලන්ගේ යාළුවන්ටත් වටීවි කියලා හිතනවා නම් මේ වීඩියෝ එක ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයගොල්ලෝ තාම අපේ YouTube subscribe කරලා නැත්තම් දැන්ම පල්ලෙන් අතින් රතුපාට subscribe එක නේ click කරලා අපිව subscribe කරන්න. ඒ වගේම ඔයගොල්ලන්ට මේ වගේ videos ඉස්සරහටත් බලන්න කැමති නම් ඊට හැපෙතින bell එක නේ click කරන්න. එතකොට තමයි අපි දාන videos හැමෝටම කලින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ තියෙන මගේ social media like කරන්න, share කරන්න. ඊළඟ වීඩියෝ හැපෙන්න.